කොළඹ තරුණ ජවය ගයාන්දමල් සමගි ජනබලවේගයෙන් කොළඹින් දියවන්නාවට තෝරාපත් කරගමු. වත්මන් දේශපාලන තත්ත්වය ඉතාමත් අවිනිශ්චිතයි. මොකද හේතුව තමයි මේ වෙනකොටත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කෙරෙහි විශාල කලකිරීමක් ක්‍රමානුකූලව ආරම්භ වෙලා තිබෙනවා. ඒක මම දුටුවේ මේ ඉතිහාසය තුළ වේගවත්ම බිඳ වැටීම කියලා. මොකද හේතුව සති 6ක ආණ්ඩුව කෙරෙහි ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවගේ විශ්වාසය ක්‍රමානුකූලව බිඳ වැටෙන තත්ත්වයක් ඇති වුණායි කියලා කියන්නේ විශ්වාසය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි විශ්වාස කරන්නේ සමබර පාර්ලිමේන්තුවක් ඇති වේවි කියලා. කාටවත් බහුතර බලය, ඒ කියුවේ 3/2 බලය කිසිවෙකුටත් ලබා ගන්න නොහැකි තත්ත්වයක් තමයි රටේ ඡන්ද හැසිරීම දිහා බලනකොට අපිට පේන්නේ. ඒක හොඳටම විග්‍රහ කරන්න පුළුවන් ඇල්පිටිය පළාත් පාලන මැතිවරණේ. මොකද මහජනතාව බලන්නේ අසීමිත බලයක් කිසිම දේශපාලන ව්‍යාපාරයකට නොදෙන්න කියන එක ජනාධිපතිවරණයනොත් ඔප්පු වුණා. ඒ වගේම ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණ ප්‍රතිඵලයනොත් ඔප්පු වුණා. ඉතින් අපි සමගි ජන බලවේගයේ හැටියට මේ මහා මැතිවරණයෙන් ජයග්‍රහණය සඳහා සියලු කොට්ටාස සූදානම් කරමින් තිබෙන්නේ. ඉතින් අපි දන්නවා ගෙන්ගෙට ඇවිදීමේ ව්‍යාපාරයේ අපේ ප්‍රචාරක වැඩ කටයුතු මේවා කරනකොට මහජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕන ජනාධිපතිවරයාත් ඒ වගේ මේ වත්මන් තාවකාලික ආණ්ඩුවත් ජනතාවගේ බහුතර බලය දිනාගත්ත කණ්ඩායමක් නෙවෙයි. ඒ අය විවස්ථානුකූලව ජනාධිපතිවරයා හැටියට දිවුරුන් දීලා ආණ්ඩුවක් හැදුවත් ඒ පිළිබඳව ජනතාවගේ තරම් ලොකු විශ්වාසයක් නැති බව තමයි අපිට පැහැදිලිව පෙනෙන්නේ. ඒ වගේම දැන් හැම මැතිවරණ ව්‍යාපාරයකම ඔවුන්ගේ ප්‍රධානම මේ සතුන් පාගයක් තමයි මෙවර පාර්ලිමේන්තු මාලිමාවෙන් පුරව. ඒක ඉතා භයානකයි. මොකද 3/2 බලයක් හෝ ඊට එහා බලයක් කාට හෝ දෙනවා නම් එයින් සිදුවෙන්නේ ජනතා යහපතක් කියලා කියන්න බැහැ. මොකද හේතුව පසුගිය කාලය තුළ 3/2 බලය පාවිච්චි කරලා ක්‍රියා කරපු හැටි මේ රටේ ජනතාව දැක්කා. ඔය මාලිමාවෙන් පුරවම කියන එක ලොකු සටන් පාටයක්. හැබැයි මාලිමාවෙන් පුරව ගන්න ජනතාවගේ අනුමැතිය කිසිසේත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් බහුතර බලය ලබා ගැනීම පිළිබඳව සැකයක් ඔවුන්ට තියෙනවා. දැන් බලන්න මම එකයි කිව්වේ ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය හොඳටම පැහැදිලි රටට මොකක්ද ජනතාව හිතන්නේ කියලා. ඒ නිසා ඒගොල්ලෝගේ සටන් පාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ජනතාවගේ බලය ලබා ගන්න, ඡන්දය ලබා ගන්න ඒ තරම් පහසු වෙන්නේ නැහැ. මේ වෙනකොටත් ආණ්ඩුව පාලනය කරගන්න නොහැකිව වත්මන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ විශාල අර්බුදකාරී තත්ත්වයක ඉන්නවයි කියන එක පේනවා. ඒ විතරක් නෙවෙයි අපිට පේනවා දැනටමත් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය බිඳ වැටෙනවා. ඒත් එක්කම අපිට පේන තව ප්‍රධාන කාරණාවක් තමයි දැන් වර්තමාන ජනාධිපතිවරයා සහ මේ తాවකාලික ආණ්ඩුවට රටේ මූලික ප්‍රශ්න විසඳන්න, රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැහැ කියන එක දැන් ප්‍රදර්ශනයේ වෙමින් තිබෙනවා. ඒ නිසා ඔය කියන සටන් පාඨ සාර්ථක කරගන්න මේ මහා මැතිවරණයෙන් කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.